समस्त लंका पौद्गलिक औषधशाला हिम्यांक संघ में वार्षिक सम्मेलन जनाधिपति रनिल विक्रमसिंघ महता के प्रधानत्वेन बुलस्कमेदी पवत्ना एम संघ में नववन सम्मेलन मिसे पवती अतर कोरोना सह आर्थिक अर्बुदे हमे पलानुगोस रट वेनवेन वगकी मिटुकल औषधशाला हिम्यांक संघ बेट जनाधिपति वर्या मेहदी प्रणामय पुदकला රට බාරගත් අවස්ථාවේදීත් මට මතකයි එදා තිබුණ හිඟ බේත් ගේන්න විදේශ විනිමේ නැහැ පෝර ගේන්න විශේෂ විනිමේ නැහැ තෙල් ගේන්න විදේශ විනිමේ නැහැ ආණ්ඩුවේ මුදල් නැහැ අන්න එහෙම තත්ත්වයක් තිබුණේ තෙල් වලට දෙනවද කෑමට දෙනවද බේත් වලට දෙනවද පෝර වලට දෙනවද ඒ තීරණ ගන්න උනා අන්තිමට අපි තීරණ එකට ඒ පෝර අරගන්න මොකද පෝරෙක් අපිට ආපෝ කෘෂිකර්මයේ පටන් ගන්න පුළුවන් ඒක ආරම්භ කරාම නිෂ්පාදනය ඇති වෙනවා तेल देन बेद देन ओम तमाय गिए मैं काले तुलदी अमारु तेन हुंगा गन्नुन वेट वेडी करो मास देखे बैनुंग है वेटी ये आदाय वेडी उने निसा रुपये रस्तावर उने निसा अदापि मितने इन्नो ये साथीये आईएमएफ संविधाने समग्र देवनी वाटे ये अध्यक्ष मंडले साक्षात्कार कल अपि मितेक काल गिनी ने वेट सटा न हारी अनागते गिनी ने का थारी केल योजना कर यांग अपि यम किसी तत्व के टाइल लती है ना मितने इंदा नाय गेवांट ඇයි අපි වලට වැටුනේ මේ රටේ අපි කිසි දවසක අපනායන කර්මාන්තයක් ඇති කරේ නැහැ අපිට අවස්ථා තිබුණා ඒ ඔක්කොම අපි අතහැරියා වියට්නාමේ කර්මාන්ත ඇමතුමා මාව හම්බුණා මං කර්මාන්තයට 1991 කොහොමද විදේශ ආයෝජන ලබා ගන්නේ කොහොමද විදේශ විනිමය ලබා කොහොමද ඔයගොල්ලෝ ආයෝජන ගත්තේ කොහොමද මේ වෙළඳ කලාප ඇති කරේ මගෙන් අහනවා ඉතින් මං කියන දේ ලියා ගන්න දැන් මං එහාට ගියොත් මොකද වෙන්නේ මට එයාගේ කියන දේ ලියා ගන්න වෙනවා ඉතින් අපි ආපහු මේක හැදුවේ නැත්තම් අපි අලුත් ආර්ථිකයකට ගියේ නැත්තම් මොකද්ද සිදුවෙන්නේ ආපහු මේ වටේම ගිහින් වැටෙනවා අපි තරඟකාරී ආර්ථිකයක් ඇති කරගන්න අපි ඉදිරියට අපි තියනවා දිනු කරමු අක්කර කොච්චරද මේ රටේ ඒකෙන් අපි කීයද වගා කරන්නේ අපනයනෙට අපේ දක්ෂකම් තියෙනවා ලංකාවේ ඉන්නේ මේ මිනිස්සු දක්ෂ මිනිස්සු අපි හරියට ඒක පාවිච්චි කරන්න තාක්ෂණේ අපි දැනගන්න ඕන අලුත් කර්මාන්ත වලට යන්න අපිට බැරි වුණා අභියෝග බාර ගන්න අපි එවෙන් පැනලා යනවා දැන් ඔබේ සංගමේ පැනලා ගියේ නැහැ අභියෝගේ ඉතින් අපි එතෙන්ට යන්න ඕනේ අපි අලුත් රටක් හදන්න ඕනේ අමාත්‍ය රමේෂ් පතරණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යන මහතුරු නැතුළු කීප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා අද අපේ ජීවත් වීමේ ආයු කාලය වාර්තා නොකළ දත්ත අනුව අවුරුදු 82ක් පමණ වෙනවා කාන්තාවකට එය පිරිමියෙකුට නම් අවුරුදු 79ක් ඒක ලෝකයේ බොහෝ දියුණු රටවලට සාපේක්ෂව දීර්ඝ ආයු කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය සේවාව පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව සැලකීමේදී මේ අපිට පෙනෙන කාරණයක් තමයි රෝගීන්ගේ පැත්තෙන් ලැබෙන ඔවුන්ට අහුම්කම් දෙනවා මදිය කියන කාරණය ඒ නිසා මම හිතන්නේ අපි සෑම කෙනෙකුට වගකීමක් තිබෙනවා අනාගතවාදීව රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම වැදගත් කාරණයක් ඔවුන්ට ඇහුම්කන් දීම සහ ඔවුන්ුවෙන් වඩාත් වැදගත් කාලයක් මිලඟු කිරීම රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳව නීතියක් ක්‍රියාත්මක කරන්නටත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කියන කාරණේ මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා අපි සෑම කෙනෙකුගේම වගකීම නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කොට පෝෂණය කිරීමයි කියන කාරණය අපි සෑම කෙනෙකු වටහාගෙන තිබෙනවා ඒ වටහා ගැනීම නිසා මේ වසර තුලදී ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන් කරලා තිබෙනවා කියන කාරණයත් අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා දැන් මේ ජනාධිපතිතුමා නොඑන්න අනිත් නායකයෝ ඔක්කොටම මේක ඉදිරිපත් කළා අපේ නායකින්ට ඉදිරිපත් කරාම කිව්වේ ඒකේ ඉතේ ආර්ථික විද්‍යාඥයෝ නායකතුමා අත තියන්න එපා රජයට ගිහිල්ලා ආර්ථිකයට අත තියන්න එපා ලෝක ඉතිහාසයේ ලියවෙනවා දයකත්තයි මිටියයි ගහපු එකම පක්ෂේ ධනපති පන්තියකින් උදුරා ගත යුතු බලය ධනපති පන්තිය කැටිය දීලා දෙනකොටත් එපැයි ඒතකොට තේරෙනවද මේකේ තියෙන භයානකත්වය මේ ආර්ථිකය මොන මතවාද තියුණත් මේ රටක් තියෙන්නට ඕන ඒකම තමයි ජනාධිපතිවරයාද කියන්නේ මේ රට අවුරුද්දකට එහා තිබුණ තන හැටියට සීනකින් හිතුවද මෙච්චර ඉක්මනට මේක කරන්න කියලා අපේ රට තමයි මෙවැනි අර්බුදයකින් බංකොලොත් වෙලා මෙච්චර කෙටි කාලයකින් එළියට ආපු ලෝකේ පළවෙනි රට ඇමරිකාවේ සෙනෙට් සභාවේ සභාපතිවරයා කියනවා එකේ ආර්ථික අර්බුද කියනකොට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඒ අර්බුදයෙන් ගොඩේමින් මේක සාමාන්‍යකරණයට එන ගමන ආර්ථික ආශ්චර්යයක් එයා කියනවා මගේ දේශපාලන ජීවිතයේදී රටක ආර්ථිකයක් මේ තරම් ඉක්මනට ගොඩ නැගෙනවා මෙවැනි විශ්වකර්ම වැඩක් මම දැකලා නැහැ IMF එක ගිහිල්ලා ඉතියෝපියාවට කියන්නේ මොකද්ද follow ශ්‍රී ලංකා follow වික්‍රමසිංහ method